Hello, Hemoto. I think that the topic is that our market is like no Janathura Sadha. I think hello Janathura. Yeah, I'm going ஹலோ மல்லி, ஏதோ சொல்லி இது குவாரண்டைன் ஏதோ இன்னே இங்கே எத்தனை இன்னே எல்லாம் கண்டுபிடி குத்தே இன்னும் இது புரிது பருதி இதா எத்தனை தாக்கிற கண்ண வெட்டி கருகின லொக்குன்னு சென்னை இது குவாரண்டைன் இன்னும் நேதிக நாத்தி அவங்கதான் இது பெடி එතකොට ජනතයි මේ දැන් ලෝක මිනිස්සු එක කාලෙක පාවිච්චි කරා බාණ්ඩ හුමාරු කියලා කන්සෙප්ට් එකක්. එතනින් එහාට ගිහිල්ලා කාසි කියන කන්සෙප්ට් එකට එයාලා ඩිවලොප් වුණා. ඊට පස්සේ දැන් අද ගොඩාක් කට්ටිය පාවිච්චි කරන මේ අර කාසි සහ නෝට් කියන කන්සෙප්ට් එකට ආවා. එතකොටයි මේ දැන් ඊමනි කියන්නේ අත්‍තර මොකද්ද? ඔව් අපිට ඊමනි කියන නමයි දැක්කහම නම් ඇත්තටම හිතෙන්නේ ඒක මුදල් ඒකකයක් වගේ. නමුත් ඇත්තටම ඊමනි කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය පාවිච්චි කරලා මුදල් ලිපේම තමයි ඊමණියේ ප්‍රධානම කන්සෙප්ට් එක. එතකොට අපි සාමාන්‍යයේදී එදිනෙදා අපි සල්ලි ගන්න මොකද කරන්නේ? අපි සාමාන්‍ය ජොබ් එකක් කරනවානේ. ඒ කියන්නේ අපි කාගේ හරි කම්පැනි එකේ එහෙම නැත්නම් අපේ කම්පැනි කොහේ හරි අපි වැඩ කරන තැනක උදේ හවස ගිහිල්ලා වැඩ කරලා මේ මාසේ අවසානට පඩියක් ගන්න කියන අපි සාමාන්‍යයෙන් කරන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් ෂොප් එකක් ඕපන් කරන්න පුළුවන් අපේ බිස්නස් එකක් කරන්න පුළුවන් ඒවා සේරම ගොඩක් වෙලාවට ෆිසිකලි තමයි වෙන්නේ يعني භෞතික විදියට තමයි හැමදේම සිද්ධ වෙන්නේ මිනිස්සු කෙනෙක් හම්බෙනවා බාණ්ඩ අතිමතින් හොමාරු කරගන්නවා මේ සර්විස් එක දෙන්නේ ගොඩක් වෙලාවට එක බිල්ඩින් එක මොකක්ද සේවා ස්ථානයක් තියෙනවා මොන හරි එහෙම ගොඩක් වෙලාවට ෆිසිකල් නමුත් දැන් මේ ඊමණි කියන කන්සෙප්ට් එකේදී සම්පූර්ණයෙන්ම මේ දේවල් සිද්ධ වෙන්නේ 90%ක් විතරම අන්තර්ජාලය ඔස්සේ එකනේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යස්සේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. අන්න ඒකයි ඊමණි කියලා කියන්නේ. එතකොට මේකට ගොඩක්ම අන්තර්ජාලය සහ පරිගණකය තමයි උදව් වෙන්නේ. ඔය දැන් එතකොට දැන් අන්තර්ජාලය සහ පරිගණකය උදව් වෙනවා නේද? දැන් අර ෆිසිකල් මනි වලටත් ඒකේ සේෆ්ටි එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ දැන් මේ මේකෙත් අපිට මේ හැක් හරි මොකක් කරේලා මේ ඊමණි වල මේ සේෆ්ටි එක සම්බන්ධයෙන් කොහොමද ඒක දෙන්න පුළුවන් රෙකමන්ඩ්? ඔව් මෙහෙමයි. දැන් හිස්සර අපි ගොඩක් කලාවට සල්ලි ගන්න ඕන වුණා බැංකුවට යනවා. එතකොට අනිවාර්යෙන් බැංකුවට ගිහිල්ලා අපි ඩෙන්ටිටි එක පෙන්නලා අපි එතන ක්ලිප් එක පුරවලා අස්සම් කරලා එහෙම නිකන් ඕන සල්ලි. ඊට පස්සේ ටික ටික ATM කාඩ් එක ගන්න. දැන් අපිට කෙලින්ම ATM machine එකට ගිහිල්ලා කාඩ් එක දාලා සල්ලි ගන්න පුළුවන්. අන්න ඒ වගේ දැන් ලෝකෙ දිනු වෙද්දී දැන් හැමදේම ඩිජිටල් කරන්න යලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික කියලා කියන. ඉතින් එතකොට දැන් මේකෙත් දැන් ඊමණි කියලා කිව්වට එහෙම කරන්සිස් වල වෙනසක් නැහැ. අපි සාමාන්‍ය පාවිච්චි කරන ශ්‍රී ලංකන් රුපියල්, ඇමරිකන් ඩොලර්ස්, කැනඩියන් ඩොලර්ස්, ඕස්ට්‍රේලියන් ඩොලර්ස් මේ මුදල් ඒකකම තමයි තියෙන්නේ. මේ මුදල්ම තමයි තියෙන්නේ. වෙනසකට තියෙන්නේ අපි ඉස්සර භෞතික විදියට තමයි මුදල් පරිහරණය කරා කියන්නේ. අතින් සල්ලි ඇල්ලුවා එහෙම. නමුත් මේකෙදී අපි අතින් සල්ලි අල්ලන්නේ නැහැ. අල්ලනවා. අතරකදී අපි ගන්නවා. නමුත් මේකේ ප්‍රධාන ලෙසම සල්ලි හෝමාරුව සල්ලි සමග ගනුදෙනු කිරීම සම්පූර්ණයෙන් වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික වලින් තමයි වෙන්නේ. බැංක වලට යන්න ඕනේ නැහැ. ඔන්ලයින් ඇක්සස් තියෙනවා. ඒ වගේ ට්‍රාන්සැක්ෂන් කරන්න පුළුවන්. අපිට පේමන්ට් එකක් ගන්නවා නම් අපේ ඔන්ලයින් බැංකින් වලට ගන්න පුළුවන්. අපිට ලයිව් ගෙදර ඉඳන් බලන්න පුළුවන් කොච්චර බැංකේ සල්ලි තියෙනවද? ට්‍රාන්සැක්ෂන් සිද්ධ කරන්න පුළුවන්. ඒ හැමදේම මේ අපේ කම්පියුටරේ ඉඳන් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ එතකොට මේ හැමදේම කම්පියුටරෙත් එක්කනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒක ආරක්ෂාව ගැන කතා කරද්දී ටිකක් දරුණු ප්‍රශ්නයක් තමයි අැතර. ආරක්ෂාව අතින් ගත්තොත් සම්පූර්ණ 100%ක් ආරක්ෂිතයි කියලා කියන්න අමාරුයි. සාමාන්‍යයෙන් කියන්නේ ඉතින් කිසිම සිස්ටම් එකක් ආරක්ෂිත නැහැ කියලා සම්පූර්ණයෙන්. ඉතින් මේ හැමතැනම හැකර්ස්ලට රින් ගන්න පුළුවන් තැන් තියෙනවා. ෆිසිකල් දේවල් වලට වැඩිය මේ වගේ ඩිජිටල් කරණයේදී සෑහෙන දේවල් කරන්න පුළුවන් හැකර්ස්ලට. අපි අපේ පොඩි එක මිස්ටේක් එකක් ඇති අපි සම්පූර්ණ කවුන්ට් එක හැක් කළා බැංකුව ඉස්සලා මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඇත්තටම සිකියුරිටි අතින් ගත්තොත් නම් ෆිසිකල් ලෙවල් වලට වැඩිය ගොඩක් අඩුයි. හරියට පාවිච්චි කරේ නැත්නම්. හරියට පාවිච්චි කරොත් මේ සාමාන්‍ය භෞතික දේවල් වලට වැඩිය හොඳ සිකියුරිටි එකක් ගන්න පුළුවන් මේ ඩිජිටල් කරන්නේ. එතකොටයි මේ දැන් ක්‍රිප්ටෝ කරන්සි කියලා මේ ඊමණි වර්ගයක් තියෙන එකට දැන් මම අහලා දෙන විදිහට මේ ක්‍රිප්ටෝ කරන්සි වල සේෆ්ටි එක වැඩි මං හිතන්නේ මේ සාමාන්‍ය මේ අපි ඔය ඔන්ලයින් ක්‍රමයකට මේ මෙහෙම ගණතුරු කරද්දී ඔව් මේකෙදී
මම කරන්සිස් ගැන පොඩ්ඩක් කලින් හඳුනලා දීලා ඉන්නම් මල්ලි. අපි සාමාන්‍යයෙන් එදිනදා ඔය ලෝකේ අපි පාවිච්චි කරන ඔයාලා අපි හැමෝම පාවිච්චි කරන කරන්සි වලට කියලා කියනවා ෆියට් කරන්සිස් කියලා. ඒකට උදාහරණ විදියට ශ්‍රී ලංකන් රුපී, ඇමරිකන් ඩොලර්ස් ඒ වගේ ඒවා. ඊළඟට සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික් සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය පාවිච්චි කරලා හදපු මුදල් ඒකක වර්ගයක් තියෙනවා ක්‍රිප්ටෝ කරන්සිස් කියලා. ඒක කිසිම ෆිසිකල් දෙයක් නෑ. ඒක කියන්නේ භෞතික වශයෙන් කිසිම සම්බන්ධකමක් නෑ. 100%ක්ම ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයක්. දැන් සාමාන්‍ය අපි රුපියල් එහෙමනම් අපිට කොළ තියෙනවා. බැංකුවකට ගිහලා අපිට කොළ වලට මාරු කරගෙන ආවේ. නමුත් ක්‍රිප්ටෝ කරන්සිස් වල එහෙම දෙයක් නෑ. තනි ක්‍රම ඩිජිටල්. හැමදේම ඩිජිටල්. ඉතින් එහෙම ගත්තහම ක්‍රිප්ටෝ කරන්සිස් වල තියෙන වාසිය එයා ඩීසෙන්ටලයිස් කියලා කියන්නේ. සෙන්ටලයිස් ඩීසෙන්ටලයිස් කියලා දෙකක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය පාවිච්චි කරන ෆියට් කරන්සිස් මල්ලි සෙන්ටලයිස්. ඒ කියන්නේ මොකක් හරි රජයකට ඒ කරන්සි එක අයිති. එතකොට එයාලා එහෙමයි අයිති. නමුත් ක්‍රිප්ටෝ කරන්සිස් කියන එක ඩීසෙන්ටලයිස්. කිසිම රාජ්‍යයකට හෝ රටකට හෝ කිසිම පුද්ගල මේ පුද්ගල සංවිධානයකට අදාළ නෑ කරන්සි. එයා තමන් ඉන්ඩිපෙන්ඩන්ට් ගොඩක් කළාට එයාම එයාට ඕන විදිහට හැසිරෙනවා. කිසිම කෙනෙකුට එයාට හානි කරන්න බෑ අනික් කරන්සිස්වල වගේ නෑ. සාමාන්‍ය ෆියට් කරන්සිස් නම් මොකක් හරි රාජ්‍යයක තියෙන නිවුස් එකකට එයාලගේ තියෙන ප්‍රතිපත්තියකට ඒ රටේ තියෙන ආර්ථික තත්ත්වයක් එක්කන් එයාලගේ ඉහළ යාම් පහළ වීම සිද්ධ වෙනවා. නමුත් මේක එහෙම සිද්ධ වෙන්නේ නෑ. එතකොට ක්‍රිප්ටෝ කරන්සි එකක් පාවිච්චි කරලා අපි ට්‍රාන්සැක්ෂන් එකක් සිද්ධ කරද්දී තියෙන ප්‍රධානම වාසිය තමයි එකක් ඒ ට්‍රාන්සැක්ෂන් එක කරේ කාගෙන්ද කාටද යව්වේ කියලා නාමිකව හොයන්න බෑ. දැන් මම ඔයා ට්‍රාන්සැක්ෂන් එකක් කරොත් එහෙම මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ට හොයන්න බෑ. මමයි හරියටම ඔයාට එව්වේ කියලා අපි දෙන්න හොයන්න බෑ කවුද කොහෙද කියලා. නමුත් මේ හොයන්න පුළුවන් ට්‍රාන්සැක්ෂන් එක සිද්ධ වුණාද නැද්ද කියලා. මෙන්න මේ වෙලාවේ මෙන්න මේ account වලින් ට්‍රාන්සැක්ෂන් එකක් සිද්ධ වුණාද කියලා බලන්න පුළුවන්. කොහෙටද ගියේ කියලා බලන්න බෑ. මොන account එකද ගියේ කියලා බලන්න පුළුවන්. නමුත් ඒ account එකට අයිතිකාරයෙක් හොයන්න බෑ. එතකොට security එක අතින් ගත්තාම මේකේ සාමාන්‍ය භෞතික දේවල් වලදී අපි ගොඩක් වෙලාවට මිනිස්සු සම්බන්ධ වෙන ට්‍රාන්සැක්ෂන් එකට, ඒ කියන්නේ බැංකුවකින් ගනුදෙනු කරනවා නම් අනිවාර්යෙන් ඒක මානව සම්පත් අනිවාර්යෙන් උදව් වෙනවා. නමුත් මේ ක්‍රිප්ටෝ කරන්සිස් වල එහෙම කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. සේරම මේ සොෆ්ට්වෙයාර්ස් වලින් තමයි වෙන්නේ. ඇල්ගොරිතම් ලියලා තියෙන්නේ. එතකොට තනි ක්‍රම ඔටෝමැටික්. ඒ හින්දා මේක සිකියුරිටි එක සෑහෙන ඉහළ යනවා. ඒකට තව දෙයක් බලපානවා. මේක බ්ලොක්චේන් කියන ටෙක්නොලොජි එකට හදලා තියෙන කියලා කියවනේ. බ්ලොක්චේන් වලදී තියෙන විශේෂත්වය තමයි අපි මොකක් හරි දැන් ට්‍රාන්සැක්ෂන් එකක් කරනවා කියලා කියන්නකෝ. ඒ ට්‍රාන්සැක්ෂන් එක කරද්දී ඒ ට්‍රාන්සැක්ෂන් එක ගැන තැනක ලිය වෙනවා. ඕන දෙයක් හැම තැන මේ ලිය වෙනවා. දැන් බැංකුවක වුණා ට්‍රාන්සැක්ෂන් එකක් කරද්දී ඒක සිස්ටම් එකේ රෙකෝඩ් වෙනවා. ඒ වගේ මේ බ්ලොක්චේන් වලත් එහෙම රෙකෝඩ් වෙනවා. නමුත් එකම වෙලාවේ සර්වර්ස් කීපයක මේ එකම දත්තය රෙකෝඩ් වෙනවා බ්ලොක්චේන් කියන ටෙක්නොලොජි එක ඇතුළේ. දැන් මම මෙතන ට්‍රාන්සැක්ෂන් එකක් කරා නම් ලෝකේ වටේම තියෙන සර්වර් සිස් එක දිහක එකම ඩීටේල් එක එකම වෙලාවේ රෙකෝඩ් වෙනවා. එතකොට කවුරුහරි හැකර් කෙනෙක් ඉන්නවා නම් ඒ හැකර් මේ නෙට්වර්ක් එක ඇතුළේ තියෙන දත්ත වෙනස් කරලා මේ සල්ලි හොරකම් කරන්න හදනවා නම් ඒක කරන්න අමාරුයි. මොකද එහෙම කරනවා නම් ඒ හැකර් අර ලෝකේ වටේම තියෙන සර්වර්ස් හැම එකේම තියෙන දත්ත එකපාර වෙනස් කරන්න. එහෙම කරේ නැත්නම් දැන් අපි දත්ත ඩේටා සෙන්ටර්ස් තියෙනවා කියලා කියන්නකෝ 20ක්. ඒ ඩේටා සෙන්ටර්ස් 20න් එක සෙන්ටර් එකක් විතරක් හැක් කරනවා නම් තව ඩේටා සෙන්ටර්ස් 19කම තියෙන්නේ එකම දත්තයක්නේ වෙන දත්තයක්. ඔව්. ඒතර හැක් වෙනස් කරපු සර්වර් එකේ තියෙන එක දත්තයක්. එතකොට 19ට එකක් අනුපාතයක් වෙනවනේ. එතකොට ඕකෙදී 19ම එකක් වෙනවනේ. එක එක
එක දත්ත යන්න තියෙන 19 එකම අන්නේ 19ම තියෙන දත්තේ තමයි මුළු සිස්ටම් එකම බාරගන්න වැඩිම කන්ෆර්මේෂන් තියෙන දත්තේ තමයි බාරගන්න එතකොට හැකර් එක කම්පියුටර් එක නේම් සර්වර් එකක් මේ හැක් කරා කියලා වැඩක් නැහැ එයාට ඒකේ දත්ත වෙනස් කරා කියලා එයාට මේ සල්ලි ගන්න බෑ කොහෙවත් මොකද මුළු සිස්ටම් එකෙම දන්නවා 19කම තියෙන එක ඩේටා එක සිස්ටම් එක අතුර ගන්නවා එක සර්වර් එක විතර මොකක් හරි ප්‍රශ්නයක් සිද්ධ වෙලා තියෙනවා ඒ හින්දා තමයි මේ වෙලා තියෙන්නේ එහෙම නැත්නම් මේ ට්‍රාන්සැක්ෂන් එක සිද්ධ වෙලා නෙමෙයි අන්න ඒ හින්දා සාමාන්‍ය අපි ඉදින්දා පාවිච්චි කරන ට්‍රාන්සැක්ෂන් එකට වැඩිය මේ ක්‍රිප්ටෝ කරන්සි පාවිච්චි කරන ට්‍රාන්සැක්ෂන් එක පට්ට සිකියු ඔව් ඒ කියන්නේ මේ අපිට හිතා ගන්නවත් බැරි ඇඩ්වාන්ස් ටෙක්නොලොජි ගන්න තියෙන මොකද මේ එකම ගනුදෙනුවක මේ ලෙජර් එක මේ ලෝකෙ පුරා දෙන සෙන්ටර්ස් මිලියන ගානක ඒකම විලා රෙකෝඩ් වෙනවා ඒ නිසා ඉතින් මේ එක සෑහෙන ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක් එතකොට මේ මන් දන්න දැන් හුඟක් කට්ටිය මේ ගේ ඔළුවේ තියෙන අයිඩියා එක තමයි මේ අයිමනි කියන්නේ මේ يعني සල්ලි ජාතියක් නේ රුපියල් වගේ දැන් අපිට මේ මම දැකලා තියෙන මේ ඇඩ්ලක් තියෙන ඔය ඊමනි හොයන්නේ කොහොමද ඒ වගේ එතකොටයි මේ එතකොට දැන් ඔන්ලයින් ජොබ් කරාම දැන් ඔන්ලයින් ජොබ් තියෙනවනේ එක එක එතකොට මේ ඒව කරාම අපිට දැන් බිට්කොයින් හම්බ වෙනවද එහෙම නැත්නම් අර අර කියන මේ කරන්සිස් තම්බ වෙන නැත්නම් ඒක දෙකම හම්බ වෙන්න පුළුවන් ඒක මෙහෙමයි අපි මොන් මුලින්ම කිව්වනේ අපි ඊමනි කියලා කියන්නේ අපි අන්තර්ජාලය පාවිච්චි කරගෙන පරිගණක තාක්ෂණයේ පාවිච්චි කරගෙන අපි කරන ජොබ් එකක් තමයි ඊමනි කියලා කියන්නේ ඊමනි කාණ්ඩයයි තියෙන්නේ එහෙම ජොබ්ස් එතකොට එහෙම ජොබ් වලට මම උදාහරණ සාමාන්‍යයෙන් කියන්නම් අපිට පුළුවන් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ඉදිරියට වැඩ කරන්න අපි සාමාන්‍ය ජීවිතේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ඉදිරියට වැඩ කරනවා ඊමනි පැත්තටත් ඒ කියන්නේ ඔන්ලයින් ජොබ්ස් වල අපිට ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ඉදිරියට වැඩ කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් ඉදිරියට වැඩ කරන්න පුළුවන් ඊට පස්සේ ටීචර් කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. අපිට සේල්ස්මන් කෙනෙක් වෙන්න පුළුවන් හොඳ. අපිට ඔන්ලයින් ස්ටෝර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ කරන රස්සා ටිකම අපි ඔන්ලයින් විදිහට කරන එක තමයි ඊමනි වලදී වෙන්නේ. එතකොට රස්සාවේ ලොකු වෙනසක් නැහැ. කරන විදිහ තමයි වෙනස්. සාමාන්‍ය ජීවිතයේදී අපි සේවා ස්ථානයකට යනවා. සේවා ස්ථානය පාවිච්චි කරනවා. නමුත් ඊමනි කරද්දී බොහෝ දුරට අපි ඉන්න නිවසේදීම කොහෙරි එක තැනකට අපි කම්පියුටර් එක ගාවට ගලා එතනින් තමයි කරන්නේ. එතකොට අර දෙකම එකයි. ඉතින් කොහොම වැඩ දෙකම එක වුණාට අපිට පේමන්ට් ගද්දී අපි මොකක් හරි කරන වෙලාවකට අපි සල්ලි ගන්න දෙපෙණි. ඔව්. මේකෙදි සල්ලි ගන්න අපිට ක්‍රම රාශියක් තියෙනවා. ඒකෙදි අපිට සාමාන්‍ය ඕල් ෆැෂන් විදිහට කරන්න පුළුවන් කෙලින්ම බැංකුවකට සල්ලි දෙයක් ගන්න පුළුවන් අපි සාමාන්‍ය ලෝකල් බැංකු තියෙන බැංකුවට සාමාන්‍යයෙන් අපි ඔයා කාගේ account එකට සල්ලි transfer කරන විදියට අපි වැඩේ කරාට පස්සේ අපේ client අපිට සල්ලි දාන්න පුළුවන් ඊට පස්සේ එහෙම නැත්තම් තනිකරම online service පාවිච්චි කරන්න පුළුවන් හරියට PayPal Payoneer ඒ වගේ මාධ්‍ය එතකොට ඉතින් ඔහොම කතා කරපුවාම සහ cryptocurrency එතකොට වෙනසක් නෑ ඉතින් අර සාමාන්‍ය දේම තමයි ඒ කම්පැනියෙන් අපිට පඩි ගෙවන්නේ අතට වෙන්න පුළුවන් අපේ බැංකුවට දාන්න වෙන්න පුළුවන් ඒ දේම තමයි මේකෙ සිද්ධ වෙන්නේ වෙනසක් නැහැ ඔව් එතකොට මේකෙ තියෙන ඇඩ්වාන්ස් එක තියෙ තමයි මට ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ලංකාවෙම මට ජොබ් එකක් කරන්න ඕනේ ලංකාවෙ ඉඳගෙනම මට ලෝකෙ ඕන තැනක ජොබ් එකක් කරන්න පුළුවන් මේ ඊමනි කියන මේ මෙතඩ් එක තියෙන නිසා මට පේමන්ට් එක මගේ මේ සැලරි එක ලැබෙනවා එතකොටයි මේ දැන් අපිට මේ ඒ වගේ දැන් ඔන්ලයින් ජොබ් කරන්න පටන් ගන්න පුළුවන් කොහොමද දැන් කට්ටිය සෑහෙන දේ ප්‍රශ්නයක් අපි ඔන්ලයින් ජොබ් කරනවා කියලා මම දැකලා තියෙනවා මේ සෑහෙන කට්ටිය මර ෆේක් මේ ඇප් වලට එම අහුවෙලා මේ එහෙම වෙලා වෙහෙම වෙනවා ඒකේ ඔව් දැන් අපි ඔන්ලයින් ජොබ් වල තියෙන ප්‍රධාන වටිනාම දේ තමයි අපි කොහෙවත් යන්න නැතුව අපි ඉන්න තැන ඉඳන්ම අපිට කම්පියුටර් ඉන්ටර්නෙට් කනෙක්ෂන් නැහැ තියෙනවා නම් එතන ඉඳන් අපිට ඒ දේවල් සීරම් කරන්න පුළුවන් එක තමයි මේ මේ ෆීල්ඩ් එකේ තියෙන වටිනාම දේ එතකොට අපි කොහොමද පටන් ගන්න ඒකට ඒක ලොකු මාතෘකාවක් නමුත් මම සරලවම කිව්වොත් තමන් කරන්න ආසාවෙන් ඉන්න මොකක් හරි දෙයක් තියෙනවනේ ජොබ් එකක් තමන් කරන්න ආස පැත්තක් තියෙනවනේ දැන් ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් එතකොට ඔයා කැමති මිනිස්සුන්ට තමන් දන්න දේවල් තමන්ගේ අත්දැකීම් ඒ මිනිසුත් එක බෙදා හදාගන්න එක තමයි ඔයාගේ ආසාව. එතකොට ඔයාට ඕක ඕනනම් කරන්න පුළුවන් පාරකට ගිහිල්ලා කෑ ගහලා මිනිසුන්ට එන්න කියලා මෙහෙමයි මේක මෙහෙමයි මෙහෙමයි කියලා මිනිසුන්ට කියලා දෙන්න පුළුවන්.
නමුත් මේ ෆිල්ඩ් එකේදී මේ ෆිල්ඩ් එක අතවරගත්තොත් ඔයාලට තියෙනවා සෑහෙන මාධ්‍යවන් ගොඩක් YouTube එතකොට ප්‍රධාන වශයෙන් YouTube නැත්නම් බ්ලොග් එකක් මොකක් හරි එහෙම මාධ්‍ය පාවිච්චි කරලා ඔයා අර කරන්න හදපු දේ මේකෙදි කරන්න පුළුවන් දැන් එතකොට ඔයා පාර ගිහිල්ලා කෑ ගහන්න ඕනේ නැහැ ඔයා මේ ඔන්ලයින් මාධ්‍ය පාවිච්චි කරලා ඔයා කන්ටෙන්ට් ටික මිනිස්සු අතරට යවන්න පුළුවන් මිනිස්සු අතරට ඔයාට යන්න පුළුවන් ඒ වගේම ඩිසයින් කරන කෙනෙක් ඉන්නවනම් එයා සාමාන්‍යයෙන් අපි කරන්නේ කොහේ හරි කාගරි ගාවට ගිහිල්ලා ඒ කම්පැනියේ ප්‍රෙස් එකක් හරි මොකක් හරි ඩිසයින් ෆර්ම් එකකට ගිහිල්ලා ඒ බොස් යටතේ ඒ බොස් දෙන වැඩක් කරගෙන ඩිසයින් එකක් කරගෙන ඉන්නගෙන නමුත් අපිට පුළුවන් ඊමණි පැත්තරාවත් ඔන්ලයින් ජොබ්ස් පැත්තරාවත් ඒ වගේ ඔන්ලයින් ඩිසයිනින් කරලා සල්ලි හොයන්න පුළුවන් වෙබ්සයිට් වර්ග තියෙනවා එතකොට ඒ වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙලා තමන්ගේ තියෙන හැකියාවෙන් ඩිසයින් කරලා ඒවට සාධාරණ මුදලක් මේ ගෙන්න ගන්න පුළුවන් ඒ පැත්තෙන් ගන්නවා එහෙම නැත්නම් වාට වාට හැකියාවක් තියෙනවා මොන හරි භාණ්ඩය විකුණන්න කත් එකක් හරි කතා කරන්න එහෙම හැකියාවක් තියෙනවා වාට තියෙන භාණ්ඩ විකුණන්න ගොඩාක් වෙබ්සයිට් වර්ග තියෙනවා එහෙම නැත්නම් වාටම ඔන්ලයින් ස්ටෝර් එකක් හදාගෙන ඕඩර් අරගෙන එහෙම කරන්න පුළුවන් එහෙම දේවල් තියෙනවා එහෙම ගොඩාක් දේවල් තියෙනවා ඉතින් මේ දැන් හන කට්ටිය හිතන ඇත්ත ග්‍රැෆික් ඩිසයිනින් වගේ එකක් දැන් සමහරලාට මේ දැන් අර මේ යුනිවර්සිටි එකකට ගිහිල්ලා ඩිග්‍රී එකක් එම් ෆලෝ කරලා මේ එහෙම සමහර ලංකාවේ ජොබ් මාකට් එකට ඇදලා තින්නේ එහෙම මේ අධ්‍යාපන සුසුකම හැබැයි මේ ලෝකෙ එහෙම නැහැ නේද මේ ලෝකෙ බොහෝ දුරට හම්බෙන්නේ හැකියාවට ඔව් ඔයා කියපු හරියටම හරි මේ අපි දැන් ලංකාවේ තමයි ওই විභාග පාස් කරලා කැම්පස් ගිහිල්ලා අවුරුදු ගාණක් කොන්නේ සුදු වෙනකන් කැම්පස් ගිහිල්ලා ගිහිල්ලා යන්තම් එළියට ඇවිල්ලා ඒ ජොබ් එකක් හොයාගන්න කියලා මහන්සි වෙනවා ඒ ජොබ් නෑ එහෙම ඊට පස්සේ පන්දමක් අල්ලන්න වෙනවා කොහෙටද ඒම කරලා තමයි යන්තම් ජොබ් එකක් ගන්න එන්නේ ඒ ක්වොලිෆිකේෂන් එකට ජොබ් නැති තත්ත්වයක් තමයි ලංකාවේ තිබෙදි එහෙම තත්ත්වයක් උඩදී තමන්ට මොකක් හරි හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාව පාවිච්චි කරලා තමන්ට තනියෙන් නැගිටින්න පුළුවන් හොඳම ප්ලැට්ෆෝම් එකක් තමයි මේ ඊමණි නැත්තම් ඔන්ලයින් ජොබ්ස් කියලා කියන. ඔයා කාටවත් සෙකන්ඩ් වෙන්න ඕනේ නැහැ. ඔයාට තමන්ගේම දේක් පටන් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම ග්‍රැෆික් ඩිසයිනින් කියන පැත්ත බලලා මේ කතා කරන්නම්. මොකද මේ පැත්ත ගොඩක් සමීපයි. ඔයාට මොනව හරි චිත්‍ර අඳින්න පුළුවන් නම් මොනවාම හරි ඩිසයිනින් මොනවාම හරි ගැහත් කරන ෆොටෝ ගහන්න පුළුවන් නම් කලර් මැච් කරන්න පුළුවන් නම් මේ මොනව හරි ඔයාට හැකියාවක් තියෙනවා නම් ඔයා කාගේවත් ගාවට යන්න ඕනේ නැහැ. මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් ගොඩක් තියෙනවා. උදාහරණ විදිහට ගත්තොත් Fiverr කියලා වෙබ්සයිට් එකක් තියෙනවා අප්වර්ක් කියලා තියෙනවා ෆ්‍රීලාන්සර් තියෙනවා 99 ඩිසයින් කියලා තියෙනවා ඩිසයින් ක්‍රවුඩ් කියලා තියෙනවා ඔය වගේ වෙබ්සයිට් ගොඩ හරියක් තියෙනවා ඩිසයිනර්ස්ලට පාවිච්චි කරන්න පුළුවන් ඉතින් ඔය වෙබ්සයිට් එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙලා තමන්ගේ තියෙන හැකියාව හා සම්බන්ධ ආශ්‍රය තියෙන ජොබ් කැටගරි එකට ගිහිල්ලා තමන්ගේ හැකියාවන් ඒ ඉන්න කට්ටියට පෙන්නලා ජොබ් එකක් අරගෙන එහෙම ඔයාට දිගටම මේ සල්ලි වෙන වැඩි කරගෙන යන්න පුළුවන් ඒක ඉතින් ඇත්තටම මේ අර ඔයා කිව්වා වගේ කැම්පස් වල ඉන්න ළමයින්ට නම් ලොකු උපකාරයක් ඉතින් ගොඩක් ළමයි හොදන්න ගොඩක් කට්ටිය කැම්පස් එකේ ඉගෙන ගන්න ගම ඔන්ලයින් ජොබ් එකකින් තමයි මේ හැම දෙයක්ම කවර් කරගන්නේ ඉතින් ඔව් ඉතින් මේ ජනිතා ඉතින් හොඳ උදාහරණ මේ මේ මොනසේ මේ හෙල්ත් මේ හෙල්ත් සෙක්ටර් එක ඉගෙන ගන්න කෙනෙක් මේ මම හිතන්නේ ග්‍රැෆික් ඩිසයිනින් එක ග්‍රැෆික් ඩිසයිනින් සම්බන්ධයි එයා මේ ඊමණි ඔපචුනිටීස් ඔය පැත්තේ නේද කරන්නේ ඩිසයින් ෆොටෝග්‍රැෆි කරනවා කරන්න නැති දැන් නේද රවල්ලිද අහුවෙන මොකක් බාර ගන්න ඉතින් හරි ඉතින් සෑහෙන දේවල් ඉගෙන ගන්න නැති කියලා මම හිතනවා ඉතින් මගේ channel එක subscribe කරන්න like කරන්න ඉතින් thank you අයියා අපිත් එක්ක එකතු වුණා මේ සෑහෙන දේවල් මාත් ඉගෙන ගත්තා ආහන කට්ටියත් ඉගෙන ගන්න අපි මේක බලන්න thank you hari malli hari nan me kowata supatana hari channel ekata thank you hari